ජයගමු ශ්‍රී ලංකා මැයි 31 සහ ජූනි 1 වෙනිදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී. රටේ පවතින ආර්ථික අර්බුදය තාවකාලික වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමන් හුස්ම ගැනීමේ තත්ත්වය ඇති කරගත්තත් මේ තීරණාත්මක ආර්ථික අභාරුකමේ ගැටලුව තාම විසඳෙලා අවසන් නැහැ. ඒ වගේ අවස්ථාවක රටේ ජනතාවට බොහෝ පැහැදිලි ඇත්ත කියලා මේ පවතින මිල පීඩනය මත රුපියල් 10,000ක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් අයවැලේකනේ ලබා දුන්නා. අනිකුත් ඇතිවන වැටුප් විෂමතා හා අනිත් කරුණු පිළිබඳ පසුගිය සතියේ ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ විෂමතා සියල්ල ඉවත් කරන්නටත් ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්නටත් බලයලත් විශේෂඥ කමිටු පත් කරලා තියෙනවා. ඒ කමිටුවල නිර්දේශ අනුව 2025 අයවැය ලේඛනයෙන් තමයි ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන්. අයවැය ලේඛනයකින් වෙන් කරපු මූල්‍ය ප්‍රතිපාදන හැර හිතුවක්කාර ලෙස මුදල් සපයා ගන්න ක්‍රමයක් වර්තමානයේ ආණ්ඩුව වලට හා ඉදිරියට එන ආණ්ඩුව වලට නැහැ. මක් නිසාද යත් මීට පෙර අපිට පුළුවන් යම් කිසි දෙයක මුදල් වර්ෂය තුලදී බඳු වුණොත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා ශ්‍රී ලංකා මහ බැංකුව ලව්ව මුදල් අච්චු ගස්වන්න. දැන් මුදල් අච්චු ගැසීම තහනම්. ඒක නිසා මේ වර්ෂයේ සිට අයවැය ප්‍රතිපාදන තුල මිසක් සල්ලි අච්චු ගාලා දාලි වෙල වියදම් පියවන්න බෑ. ඒක රටේ වැඩ කරන ජනතාව විසින් තේරුම් ගත යුතු දෙයක්. ඒ අනුව ඔවුනොත් මේ අමාරු අවස්ථාවේදී වැඩ කරන මහන්සි වෙලා තියෙන ගැටලු ඊළඟ වර්ෂයේ අයවැය ලේඛනය අනුව තමයි විසඳ ගන්න අවශ්‍ය වෙන්නේ.